එකතු වෙන්නේ සිංහල සිනමාවේ යුගයක් බිහි කළ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පී සනත් ගුණතිලක. අයබෝන් අය. අයබෝන් ගයන්. අයිය උපත ලබන්නේ කන්ද උඩරට. අධ්‍යාපන ලබන්නේ නුවර කිංසුට් විද්‍යාලේ. අපි එතන ඉඳන් පටන් ගමු. එතන ඉඳන් පටන් ගන්නවා නම් කන්ද උඩරට කියන්නේ මහනුවර නගරයේ ආසන්නම මුල්ගම්පල ප්‍රදේශයේ තමයි මගේ මවත් පියත් එකල ජීවත් වුණේ. අද තරම් ජනාකීර්ණ අවිවේකී තත්ත්වයක් නුවර තිබුණේ නැහැ. සුන්දර පරිසරයක්. එතකොට අපේ නිවස පිහිටලා තිබුණු තැන ඉඳලා සත්පුම් ඒ කාලේ සත්පුම් වලින් කියන්නේ සත්පුම් භාගයක් විතර දුරින් තිබුණ මහනුවර කිංසුළු විද්‍යාලයෙන් තමයි මං දිගටම අධ්‍යාපනය ලැබුවේ. ප්‍රාථමික කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය, ඊට පස්සේ උසස් පෙළ දක්වාත් අධ්‍යාපනය මං ලැබුවේ මහනුවර කිංසුළු විද්‍යාලයේ. අයියා මේ ඒ කාලේ කිංසුළු විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස්ම ප්‍රතිඵල ගන්නවා. ඔව් මම පෙනී සිටින වසරේ විදුහලේ හොඳම ප්‍රතිඵල ලැබෙන්නේ ලබා ගන්නේ මම. ඉතින් ඒක මහත් ගෞරවයක් වෙනවා මගේ දෙමව්පියන්ට. ඒ නිසා ඔවුන් නිසකයෙන්ම ඔවුන් විශ්වාස කරනවා උසස් පෙළත් ඉතාම හොඳින් සමර්ථ වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ලබා ගනී කියලා. ඒක මගේ දෙමව්පියන්ගේ විතරක් නෙවෙයි යාළු මිත්‍රාදීන්ගේත්, විශේෂයෙන්ම මට උසස් පෙළට අධ්‍යාපනය ලබා දුන්න ගුරුවරු ගුරුවරියන්ගෙත් විශාල බලාපොරොත්තුවක් වෙනවා. අයියාගේ මව ගුරුවරියක්. ඔහු මගේ මව ගුරුවරියක්. එතකොට මේ අයියා මේ වෛද්‍යවරයෙක් නොවී නළුවෙක් වෙන්නේ. ඒක ඉතින් මං හිතන්නේ හුඟක් වෙලාවට ගයන් මගේ වාසනාවට, ඕගොල්ලන්ගේ අවාසනාවට ඒකයි මට කියන්න තියෙන්නේ. හරි, මොකද වෙන කොහොමද මං ඒකට අර්ථ දක්වන්නේ? ඇත්ත වශයෙන්ම කියනවා නම්, කෙටියෙන් කියනවා නම් උසස් පෙළ විභාගය හොඳින් සමර්ථ වුණත් ඒ වකවානුව තුළ ඒවකට රජයේ විසින් හඳුන්වා දෙනු ලබන දිස්ත්‍රික්කමේ අර්ථය බඳවා ගැනීම දැන් හරියට අද තියෙන ඔයිසෙක්කෝ වගේ. ඒ කියන්නේ හැම දිස්ත්‍රික්කයේම කිසියම් පිරිසක් විශ්වවිද්‍යාලයට යා යුතුයි. එහෙම නොවෙනවා නම් කොළඹ, නුවර, යාපනේ, ගාල්ල වගේ ඒවකට තිබුණු අධ්‍යාපන පහසුකම් වැඩි දිස්ත්‍රික්කවලින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට ප්‍රවේශ වෙන පිරිස වැඩි වෙනවා. දුෂ්කර ප්‍රදේශවලින් අඩු ලකුණු නිසා එන පිරිස අඩු වෙනවා. එහෙම අසාධාරණයක් නොවීම පිණිස මේ දිස්ත්‍රික් ක්‍රමයකට යම්කිසි අවමයක් හැම දිස්ත්‍රිකයෙන්ම ලබා ගැනීම ප්‍රවේශ විය යුතුයි කියන එක. එතෙන්දී මහනුවර ප්‍රදේශයේ මම ලබාගෙන සිටි ලකුණු ප්‍රමාණය කිසියම් ඉහළ මට්ටමක තිබුණත් ඒ ඉහළ මට්ටම ඉතාම ලකුණු දෙකක් වගේ සුළු පරතරයකින් දිස්ත්‍රික්කයෙන් කියන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට එන කඩීමට කිට්ටු වෙන්නේ නැහැ. ඒ නිසා මම ඒකල උත්සාහ කරනවා රැකියාවක් සොයාගෙන යන්න. ගෑනුවේ ප්‍රශ්නේ අපි හොඳයි. මොකද මා පිළිබඳව ඔය මං කියන කතාව විටින් විට පුවත්පත් මගිනුත් පහුකාලීනව විද්‍යුත් මාධ්‍යනුත් මම ප්‍රකාශ කරලා තිබුණත් අදටත් ඒ කියන්නේ දැන් මම සිනමාවේ නිහතමානීව කියන්න කැමති අවුරුදු 45කට කිට් වෙන කාලයක් යම් කිසි ආකාරයකට මගේ දායකත්වය ලබා දෙනවා. එතකොට මේ අදටත් සමහර අවස්ථාවන් වලදී බොහෝ අය විශ්වාස කරන්නේ නළුවෙක් වීමේ ආසාවෙන් මම මේ රැකියාවට සම්බන්ධ වුණා කියන එක. ඇත්තටම සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි. මම අර සාමාන්‍ය පෙළ හොඳම ප්‍රතිඵලත් උසස් පෙළ සඳහා මා ලබා ගත්තා වූ ප්‍රතිඵලත් පාවිච්චි කරමින් විශ්වවිද්‍යාලයට යෑමට නොහැකි වූ නිසා ඇති වූ කිසියම් අන්දමක හිත වේදනාවක් වෙන්න පුළුවන්, කම්පනයක් වෙන්න පුළුවන්, ඒකල ගැටවරයකට ඇතිවෙන්නා වූ ඒ ආකාරයේ
hangi makke ka e hangi mamata demopian ge nawata illi mak tibunat nawata vibhageta muhuna den natuwa rakiyawan swagena yanawa namuth e rakiyawan wala avasana sammukha parikshanayata giyat mata avasthawak labenne neha e e e avasthawa wenakota vivrutha aarthikaya ape ratata ප්‍රවේශ වෙලා නමුත් ඒ සමාගම් රාශියකට මම විවිධාකාරයේට මගේ ඉල්ලුම් පත්‍ර යෙදුවත් ඔවුන්ගේ කැඳවීම් වලට මම ගිහිල්ලා පෙනී සිටියත් මට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මං හිතන්නේ මගේ අධ්‍යාපන සුදුසුකම් ඒ අවස්ථාවේ ඔවුන් සොයන අධ්‍යාපන සුදුසුකම් වලට වැඩි වෙන්න ඕන මං මේ පුරසාරම් දොඩනවා නෙවෙයි ඕම් විශ්වාස ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඒ වෙලාවේ අපෝස සාමාන්‍ය පෙළ විෂයන් හතක් සමත් සම්මාන පහක් සහිත අය මොකද ඔවුන් දාන්නේ ඒ කියන්නේ ට්‍රේනීස් කියලා පුහුණුවන්න මොකද මේ සමාගමුත් ඒ ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු පටන් ගත්තා විතරයි එතකොට ඒ අය ලබන් ඒ අය උත්සාහ කරනවා යම් ඒ ඔවුන්ගේ බාණ්ඩ නිපදවීමක් හරි ඒගොල්ලන්ගේ කර්මාන්ත ශාලාවල යම් කිසි ක්‍රියාකාරීත්වයකට හරි කිසියම් තරුණ පිරිසක් මේකට පුහුණුවන්නම් විදියට එක්සිකියුටිව් ට්‍රේනීස් කියලා මාකටින් ට්‍රේනීස් කියලා එහෙම ගන්න. එතෙන්දී ඒගොල්ලෝ බලන්නේ වැඩිදුර අධ්‍යාපනය පසුව ලබා ගන්න එක වෙනම දෙයක්. නමුත් වැඩිදුර අධ්‍යාපනයක් ලැබලා සුසුකම් තියෙන කෙනෙක් මේ ට්‍රේනී රැකියාව වැඩි කලක් ඉන්නේ නැහැ. එතකොට ඔවුන්ගේ පුහුණුව ලබා දීලා ඒ පුද්ගලයා ටික කලාවකින් තවත් රැකියාවකට ගියොත් ඒ ලබා දුන්න පුහුණුවට ඔවුන් භාවිතා කරපු එහෙම නැත්නම් ඔවුන් පාවිච්චි කරපු මුදල යම් කිසි ආකාරයක අපතේ යමක් වෙනවා. මම හිතන්නේ මේක තමයි මට පහු කාලීන තේරුනේ ඒ වෙලාවේ තේරුන්නේ නැහැ. නමුත් දැන් ගෙදර පරිසරයත් මේ නිසා රැකියාවන් හොයාගෙන යන්න උත්සාහ කිරීමත් දෙවන වතාවේ විභාගයට නොපිරීමත් මට ටිකක් ආන්දෝලනාත්මක තත්ත්වයකට පත් වෙනවා. කටුකපත්ති තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා මම උත්සාහ කරනවා කෙසේ හෝ රැකියාවක් සොයාගන්න. රැකියාවක් සොයා ගැනීමට තිබෙන හොඳම මාර්ගය තමයි මහනුවර ප්‍රදේශයට වඩා කොළඹ ප්‍රදේශය. ඒ නිසා කොළඹ ප්‍රදේශයට මම පැමිණෙන්න උත්සාහ දරනවා. නමුත් කොළඹ ප්‍රදේශයේ මට එහෙම නවතින්න තැනක්වත් ඒ වගේ මගේ ජීවිතය ගෙවන්න පුළුවන් යම් කිසි ආකාරයක මට ගෝචර වෙන්න තැනක් මට නැහැ. ඉතින් නමුත් මම රැකියාවන් වලට සමහර අවස්ථාවන්දී මට තේරෙනවා ඒ කියන්නේ දැන් මම ඒක කියන්න කැමති දැන් සමහරු හිතනවා ඇති මම උසස් පෙළ විභාගයට පෙනී සිටියා සමත් වුණා විශ්වවිද්‍යාලයට ගියේ නැහැ යන්න බැරි වුණා මගේ ගම් කිසික තාරුණ්‍ය පෙනුම මත ඉතාම පහසුවෙන් මේ සිනමාවට ප්‍රවේශ වුණා කියලා ඒක නෙවෙයි උනේ ගයන මම රැකියාවන් රාශියකට මං හිතන්නේ මං යන්න ඇති ඉන්ටර්විව්ස් අඩුම ගන්න 30කට. ඉතින් ඒ දනකොට මං අර මුලින් කිව්වා වගේ සමහර වෙලාවට පාන්දර එන දෙකේ කෝච්චියේ නුවර ඉඳලා එන ස්ලෝ ට්‍රේන් එකේ එන්නේ. මොකද සීගගාමි දුම්රියක් තියෙන්නේ උදේ 6කුත් ගන්නට. එහෙම ඇවිල්ලා ඉන්ටර්විව් එකට එන්න බෑ. ඉන්ටර්විව් එක සමහර 10ට වගේ පටන් ගන්න. ඒතර ඒ කෝච්චියේ කොළඹට එනකොට 9 වගේ වෙනවා. එතකොට පාන්දර දෙකට එන කෝච්චිය එන්නේ 6ට. ඇවිල්ලා ඊට පස්සේ කොළඹ කොටුවේ ඒ මෙතන තිබෙන විශ්‍රාම ශාලාව හෝ එතන තිබෙනා වූ ඒ මේ පහසුකම් සලසන නාන කාමරේ මූණකට හොදාගෙන එතනින් ෂර්ට් එක ඇඳගෙන ටයි එක දාගෙන තමයි යන්නේ ඇත්තටම. එහෙම අවස්ථාවක් රාශියක් තිබුණා. ඉතින් ඒ කියන්නේ ඇත්තටම මේ එකලා එදාම ආපහු යනවා නිදි මරාගෙන. ඉතින් ඒ මේක ඇත්ත වශයෙන්ම කටුක ගමනක්. ඒ කියන්නේ සුන්දර රෝස මල්ලි යහනාවක ආවගමනක් නෙමෙයි. ඉතින් ගාන ඔබ යන අවස්ථාවකදී දැන් කොළඹට පැමිණීමෙන් යම් කිසි දෙයක් කරගැනීමට හැකියාවක් ලැබෙයි කියන විශ්වාසය තියෙන අවස්ථාවේ තමයි විජේ ධර්මශ්‍රී මහත්මයා පත්තරේ දාන්නේ පොඩි දැන්වීමක් නළුවෙක් හොයනවායි කියලා ඔහුගේ අලුත් චිත්‍රපටියට ඔහු කියනවා එතන අඩි 5යි අඟල් 6ක් උස තලෙලු තැනැත්තෙක් ඒ වගේම වයස අවුරුදු 18ත් 20ත් අතර කියනවා ඊළඟට කියනවා යටින් අධ්‍යාපන සුදුසුකම් ගැන සලකා බලනු ලැබේ කියලා. ඉතින් ඒක මට පොඩ්ඩක් හිතෙනවා මේක මට
යම්මා කාර්යයකට මට සමීප වෙන්න පුළුවන් වෙයි. ඒ වගේම දුහුළු මලක් චිත්‍රපටිය මම ඒ කාලේ සෑහෙන චිත්‍රපටිත් නරඹනවා. වාණිජ චිත්‍රපටි වේවා, ගුණාත්මක චිත්‍රපටි වේවා ඒක මගේ ගැටලුවක් නෑ. මම බලනවා සමහර ඒවා දෙපාර තුන්පාර බලපු චිත්‍රපටි තියෙනවා. මම අගේ කරපු නළු නිලියන් ඉන්නවා. නමුත් කිසිම අවස්ථාවක එහෙම රංගනය පිළිබඳ මගේ එහෙම කිසිම ආශාවක් ඇති වෙලා නැහැ. දැන් මෙතෙන්දි කොළඹට යන්න පුළුවන් කොළඹ නවතින්න පුළුවන් කියන අපේක්ෂාව මම හිතනවා මම මේ මේක මේ වෙලාවේ පුන පුනා කියන්නෙත් මගෙන් නැවත මෑතක මෙවැනි ප්‍රශ්නයක් මගේ දයාබර ප්‍රේක්ෂකයන් නොහසයි කියන බලාපොරොත්තුවෙන් ඉතින් කොළඹට යෑමෙන් මට කොළඹ පදිංචි වෙන්න පුළුවන් එතකොට මට රැකියාවක් හොයාගන්න පුළුවන් නමුත් මම මොහොතකටවත් හිතන්නේ නැහැ දැන් මේ යන රැකියාව නළුවෙක් කියන රැකියාව තුළ මම කුමන තත්ත්වයකට පත් වෙයිද කියලා මම හිතනවා මේ මොහොතේ අද හැරිලා බලනකොට මම හිතනවා මේ මොහොතේ හරි නළුවෙක් පුනේ හොයන්නේ නළුවන් කීප දෙනෙක්ව ගන්නවා ඇති මට යම් කිසි සහාය චරිතයක් වගේ එකක් ලැබුණොත් ඒක ප්‍රමාණවත් කියලා. නමුත් එතෙන්ද ගියාම තමයි මම දැනගන්නේ ප්‍රධාන චරිතයක් සඳහා තෝරන්නේ සහ එතෙන්දී එය කිසියම් ආකාරයක සම්මුඛ පරීක්ෂණයක් තියලා අපිට කොලයක් දීලා ඒ කොලේ තියෙනවා දර්ශන තුනක් ඒ තුන එතෙන්දී අප විසින් විජය ධර්මශ්‍රී, චමින්ද පෙරේරා, සෝමපාල රැන්රෝල්, කේ.ඩී. දයානන්ද කියන චිත්‍රපටියේ අධ්‍යක්ෂක, නිෂ්පාදක, සහාය අධ්‍යක්ෂක සහ කැමරා ශිල්පියා ඉදිරියේ ඒක ඒට පෙනී සිටින්න ඕන. සුදර්ශී නේද ඒ තිබුණේ? සුදර්ශී තිබුණේ. ඉතින් ඒ එතෙන්දී කතාව කෙටි කරනවා නම් මම සමත් වෙනවා. සමත් වුණාට පස්සේ තමයි ගෑනු මම කල්පනා කරන්නේ දැන් මම මොනවද කරන්නේ කියන එක. ඒක ඒ වෙලාවේ විශාල අනියත බියක් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් මම ඉගෙනගෙන තිබුණා දේ මම රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ මෙයත් විද්‍යා විෂයන් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. එතකොට ගණිතය පිළිබඳව මම යම් ආකාරයක අධ්‍යාපනයක් ලැබපු කෙනෙක්. එතකොට අපි හිතමු බැංකු රස්සාවක් කියලා. එතකොට මම යම් කිසි වශයෙන් දල වශයෙන් දන්නවා මට මොනවද කරන්න තියෙන්නේ කියලා. හරි, එහෙම නැත්නම් මම ඒ කාලේ දාපු ලැබ් ඇසිස්ටන්ස් ඒ කියන්නේ විද්‍යාගාර වල ඒක තිබන් දන්නවා මේක ජීව විද්‍යාව පිළිබඳ එකක්ද ඒ වගේ මට යම් කිසි මා ඉගෙනගත්ත අධ්‍යාපනයත් සමග මිශ්‍ර වෙන්න පුළුවන්කමක් තිබුණා. නමුත් මා ඉගෙනගත්ත අධ්‍යාපනයට නෙවෙයි මම කවදාවත් නොකරපු ක්‍රියාකාරකම් පාසලේදී නාට්‍යයක දෙක තුනක රඟපාලා තියෙනවා විතරයි. එතකොට මේ මොකද්ද මම මේ කරන්න යන්නේ? මොකද්ද මම මගේ ජීවිතෙත් එක්ක දර කරන සෙල්ලම? ඔන්න ඔය ගැටලුව එනවා. නමුත් චිත්‍රපටියට තෝරගත්තම පළවෙනි චිත්‍රපටිය මම රඟපානවා සිටු කුමරියෝ. ඒ චිත්‍රපටියේ රඟපානදි මම වෙනත් රැකියාවන් පිළිබඳව උනන්දු වෙනවා හොයාගන්න. ඔය මම පැහැදිලිවම මගේ අවබෝධයක් තියෙනවා. මේ චිත්‍රපටියේ රඟපාල ඉවර වෙනකොට තව චිත්‍රපටියක් මං ළඟට එන්නේ නැහැ. භාවනිකම් මේ මාව බන්දේසියක තියලා කවුරුත් ගන්නේ නැහැ. එතකොට ඊටත් අමතරව මේ චිත්‍රපටිය තුළ මම කොයිතරම් සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියලා දන්නේ නැහැ. සමහර චිත්‍රපටිය තුළ මගදීම නවත්තන්නත් ඉඩ තිබුණා. ඒ වගේ ජීවිතය පිළිබඳ තීරණාත්මක අවධියකට මං එන්නේ. මට කොළඹ රැඳෙන්න තිබෙන්නා වූ ඒ වාසිය පමණයි මට මේ චිත්‍රපටියේ සම්මුඛ පරීක්ෂණයෙන් ජයග්‍රහණය කරලා ලබා ගැනීමට හැකි වෙන්නේ. නමුත් මම එතෙන්දී ගයන්න උත්සාහ කරනවා මට ඒ පරිසරය තුළ යම් ආකාරයක ස්ථාපිත වෙන්න, එහෙම නැත්නම් ස්ථාවර වෙන්න ඒ මා කරන්නා වූ රංගනයට මට පුළුවන් තරම් හොඳ දෙයක් එහෙම නැත්නම් සාධාරණයක් කරන්න. ඒත්ින්දී මම වාසනාවන්ත වෙනවා විජය ධර්මශ්‍රීගේ ඉඳලා සියලුම දෙනා විවිධාකාරයෙන් මට අවදාද අනුශාසනා ලබා දෙනවා, මට කතා කරනවා කියනවා. මොකද ඔවුන්ට දැනෙනවා මේ පුද්ගලයාට යම්කිසි උනන්දුවක් තිබෙනවා රංගනයට, ඒකයි කියන එක. ඉතින් ඒක තුළ මම හැබැයි කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දිගටම මේ ආකාරයට මේ රංගන කටයුත්තේ නියැලිලා අද ඔබ සමග මේ විදිහේ සම්මුඛ සාකච්ඡාවකට එන තැනකට එයි කියලා මම එකල නම් හීනකින්වත් හිතුවේ නැහැ. පොඩි බාධා කිරීමක් කරනවා අයිය. මේ අයියා දැන් සම්මුඛ පරීක්ෂණය සමත් වෙනවානේ. ඔව්. සමත් වෙලා ඊට පස්සේ එන කාන්තාව කවුද? ඔබ මේ ඒ ප්‍රශ්නේ අහන්නේ ඔබට පුළුවන් නම කියලා මහන්ඩ ඔබ මාව පොඩ්ඩක් රෝමගිනියනවා වගේ පේනවා. කමක් නෑ, මං ඒක ඔබට නොකියයින්ද හැදුවේ. මෙහෙම දෙයක් වෙන්නේ මම සම්මුඛ පරීක්ෂණයට මුණ දුන්නට පස්සේ
api ekinika parikshana iwara karala yawenawa e Vijaya Dharma Sri magen ahana palaweni prashne tamai mage file ekak aragena ewa kiyanne Gunatilaka ayi oya aave oya wage kenek enna ona gamanak neme meka oya usas pela samat oya mokotada me ragapanna kathandare ekata enna wada onune mama hitanne oya me me wadeeta wada wada yanna puluwan gamanak tiyena kiyala ඉතින් ඒ වෙලාවේ ඉතින් මගේ ප්‍රශ්නේ දන්නේ මමනේ මම ඊට පස්සේ කියනවා රඟපාන්න ආසයි කියලා ඊට පස්සේ මම මේ මොහොතේත් කියන්නේ එතුමා මම එතුමාගේ ආශිර්වාදයේ සහ එතුමාගේ මගේ පෙන්වීම මගේ සිනමා ජීවිතයට විශාල අත්දලක් රුකුලක් වුණා එතුමා එහෙමින් කියනවා මේ මම මේ පැමිණිච්ච අයව නිකන් අවතක්සේරු කරනව නෙවෙයි මෙතෙන්ට ආවේ සමහර අයට අටවත් පාස් නැහැ ඇයි ඉතින් ඒක ගැටලුවක් නැහැනේ අධ්‍යාපන සුසුකම් ගැන සලකා බලනු ලැබේ විතරයිනේ එන්න එපා කියලා නැහැනේ වෙන ක්වොලිෆිකේෂන්ස් කියලා නැහැනේ ඉතින් එතකොට මම කියනවා මට රඟපාන්න ආසයි කියලා ඉතින් ඒක මත ඔහු ඔවර චමින්ද පෙරේරාටත් කියනවා අද ජීවිතෙන් අතර ඉන්නවා චමින්ද පෙරේරා ඔහු කැනඩාවේ ජීවත් වෙනවා ඌට කියනවා මේ බලන්න චමි මේ මේ මොකටද මෙයා මේ ඇවිල්ලා ඉන්නේ මේ මිනිස්සයාට යන්න පුළුවන් විශ්වවිද්‍යාලයට කියලා මම ඉතින් අර අර මතේම ඉන්නවා ඊට පස්සේ තමයි මගේ සම්මුඛ පරීක්ෂණය කරන්නේ. ඒකෙන් මම සමත් වෙනවා. සමත් වුණාම එහෙම ඔහු කියනවා මට පොඩ්ඩක් ඉන්න කියලා. දැන් මම ඉන්නවා. පොඩ්ඩක් නෙවෙයි සෑහෙන වෙලාවක් ඉන්න වෙනවා. අනික් අය කියව ඉවර කරනවා. ඒ ඉවර වෙනවා. ඒ ඉවර වෙන අවස්ථාවේදී තමයි ඔබ කියන කාන්තාව පැමිණෙන්නේ. කාන්තාව කවුරුත් නෙවෙයි. එවකටත් අපේ ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් ලබා දුන්න සිරිපාල රම්මැණිකා. එතනින් ගියාම යා දැන් ලොකු ළමෙක් වගේ චිත්‍රපටවල රඟපාලා අන්තර්ජාතික සම්මානයට ඉන්දියානු සහ රුසියානු සම්මානයට පාත්‍ර වෙච්ච මාන්නි පොන්සේක. ඉතින් එතුමිය එතනින් යනවා අපි දිහා බලාගෙන. එතුමිය ගිහිල්ලා ඉඳ ගන්නවා අර විජේ ධර්මශීලත් එක්ක. එතකොට ඔබ විශ්වාස කරන්න මං කියන දේ ඊළඟට ඉතුරු වෙලා ඉන්න පිරිස සමහර අය යන්නේ නැහැ සම්මුඛ පරීක්ෂණයට කතා කරන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ ගෙවල් වලට යනවා. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝට තේරෙනවා මේ වැඩේ අහවලා ඉන්නවා කියලා. කියන්නේ ඒ ඒ අපි හිතමු මාල්නි ෆොන්සේකාගේ රසික රසිකාවියන් එදත් හිටියා. අදත් ඉන්නවා. සදාකාලිකව මිදි. නමුත් මාල්නි ෆොන්සේකා කියන ඒ තැනැත්තියට තිබුණු ඇය ඇය කෙරේ තිබුණා වූ ඇය විසින් යම් ආකාරයකට අපේ ප්‍රේක්ෂක ජනතාව වෙත ලබා දුන්න එක්තරා ආකාරයක ගෞරවනීය කාන්තිය මත මම හිතන්නේ ඒ ප්‍රේක්ෂකයා එතන ගිහිල්ලා ඒ කාර්යාවලියම කරන්ඩ අකමැත්තක් දක්වනවා. ඉතින් මම සතුටින් ඉන්නවා මේ මගේ වැඩේ ඉවරයිනේ කියලා. ඊට පස්සේ විජය ධර්මස්ත්‍රි ආපහු කතා කරලා කියනවා මේ ඔබ බොහෝ දුරට තෝරාගෙන සිටිනවා. ඒ හරි ගියොත් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නේ මෙතුමිය කියලා. මෙතුමිය කියන්නේ මෙන්න මෙයා ඒ වගේ කියන්නේ. මට ඒ වෙලාවේ කල්පනා වෙනවා මොකද්ද වෙන්නේ කියන එක. එතනින් තමයි මම නිකන් ටිකක් අන්දමන්ද වෙන්නේ ඊළඟට ඔහු කියනවා අපි එයාටත් බලන් දෙක්ක ඔහු ඒ ආකාරයට වචන පාවිච්චි කරන්නේ ඇයි කියලා මම ඊළඟට කියනවා එයාටත් බලන්නත් එක්ක අපි තව පාරක් කරමු ගුණතිලක මේක මම ඒ වෙලාවේ කල්පනා කරනවා මට ඩග්ගාලා මාල්නි දිහා පැලෙනවා එතකොට විජේ ධර්මස්ත්‍රි කියනවා අනේ මේගොල්ලන්ගේ මුල මේ අයියෝ කියලා අර මට කිසියම් ආකාරයක ධෛර්යයක් දෙන්න ඉතාම මේ කියන්නේ ආධුනිකත්වයෙන් මේ මේ මාල්නී වගේ කෙනෙකුත් මේ සිනමාවට පැමිණියේ කියලා මාව දෙහිමත් කරන්න ඒ වගේ දෙයක් කියනවා. ඒ වෙලාවේ ගෑන් මන් තීරණය කරනවා මම මෙතන මේක තව පාරක් කරනවද නැත්නම් අර ඉස්සරහ පේන බෞද්ධ ලෝක මාවතර දුවගෙන ගිහලා බස් එකේ ගිහලා ගෙදර යනවද කියලා. ওই දෙකෙන් එකක්. ඊටසේ මම මේක කෙරෙනවා කෙරුණාම විජේ ධර්මසිරත් සටිසර මාල්නි වචනයක්වත් කියන්නේ එතනින් එහා තමයි මට ඔළුවට එන්නේ මාමවට මේක කෙරෙන්නවා අහවලා ඉන්නේ එයත් එක්ක සංසන්දනය කරනකොට මම කොතනද ඉන්නේ උසස් පෙළ පන්තියේ ශිෂ්‍යෙකුයි පහළ බාලාංශයේ ශිෂ්‍යෙකුයි වගේ බැලුවදී එහෙමනේ තියෙන්නේ මේක ගිහිල්ලා ඇදගෙන නාන්න වෙන්නේ ඒ වගේ ඒවා වෙනවනේ ඔළුවට එතකොට ඇයි මම මෙහෙම සවුත් වෙන්නේ ඒ වගේ දේවල් එනවා දැන් මේ මට කොළඹ ඉන්න ඕනේ ඉඳ නේද මම මේක කරන්නේ ඔය වගේ ඒ නිසා තමයි මම ආපෝ හැරිලා වගේ එන්නේ නමුත් ඊට පස්සේ මම නුවර ඇවිල්ලා ඉන්නකොට මගේ නොපෙමිනීම නිසා චමින්ද පෙරලා මහත්මයා සහ විජය ධර්මශ්‍රී මහත්මයා
Sumpal Nandrul, AI Chitrapati, Darshana Thala Narimbi, Mata Nuvareliya Yanakota, Mahanura Ape Gedarata Ayilla Katha Karala, Mawa Nawatha Thawak Kemathi Karawa Gannawa, Eka Thamai Mage Gamana. Ita Passe Akamathin Taathalaage Aashirwadaya Labenne, Avasarayak Labenawa. E Avasaraya Yatathe Mama Ounggema Naeda Wena Gedaraka Ratmalane Soisa Mahal Niwasawala Ta Ayilla Padinchi Wenawa. Jadi mahal niwasa bila AI mata dunia, ini selekil, ini nawatena, ini belawa, ini hatat udik. Hebei, ini parisare mata gocer parisare aneve. Api me mahanura pradesi sukopogi, jiwita gata kerapu, atara paya te seve kaya ngitu piris neve gayan. Namun, honda hulang relak pindala, matro tikat nala, bohong asaving satu ting inda puruang. Sundar parisare ke hiti, meya villa tattu nivase kala hira karapuwama, handave raya atata wathura kapapuwama aaye pahuwenda inne udaya hayata. Etakota meka pettiyak wage wahapu tan, eken mama mata nawathan dunna ayata kisima agaurawayak karana neme, mama me agawanne me amma akarayakata sinemawata pravishta wenna, kalawata pravishta wenna, yam kisi akarayaka unanduwak tiyena pirisak innawa nan Air, mei gaman mei andu ne kira mama kiai rone wei, mei gaman gie kenik mama kiai ne ke kiai anda mama nihe temani mei nani sa, e kiai ne ato tama mei samar dawas selde shooting kala, yana kote mei kape ke piting yana rumah tama yanti mana basane rea dahayai, waturo ne mei kape piting budia ben no budia hai te apa u na nama na ala apa u giama hata mar te mei kape dano, kita lawaran de jiwite gomen te kira. Anit teki di parisare anua mi mama bohoma kiamat te met teka ni dia geni ti di yati mahuno alla geni ti inda udim maduro anta ara geni anda beri uno. Parisare anua mi mata tibun.